අජිත් මුතුකුමාරණ කියලා කියන්නේ කවුරුත් දන්න කියන ප්‍රසංග වේදිකාවේ අතිශයම ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඉතින් පළවෙනි විවාහයෙන් වෙන්වුණු අජිත් මුතුකුමාරණ පහුගිය කාලයේ කේ සුජීවා සමගත් විවාහ වී සිටි බව නොදන්න කෙනෙක් නැහැ. ඉතින් නිරන්තරයෙන්ම සමාජාල මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන මොහුගේ කේ සුජීවා සමග තිබූ සම්බන්ධයත් මේ වෙද්දී නවත්වලා ඉවරයි කියලා තමයි අපිටනම් ආරංචි වුණේ. ඉතින් ඒ වගේම අපි අද කතා කරන්නට සිටුවේ අජිත් මුතුකුමාරණගේ පළමු විවාහය සිදු වුණේ ත්‍රිවෝලි ත්‍රිශීලියා සමගයි. ඉතින් අජිත්ට පළමු විවාහයෙන් දුවල දෙන්නෙක් ඉන්නවා. ඉතින් අංජනා මුතුකුමාරණ කියන්නේ අජිත්ගේ ලොකු දුව. ඉතින් පසුගිය දවසක මේ අංජනා ඇගේ තාත්තාගෙන බොහොම අපූරු සටහනක් ඇගේ සමාජාල මාධ්‍යයට එකතු කරලා තියෙනවා අපිට දැක ගන්නට ලැබුණා. ඒ අපූරු ආදරණීය සංවේදී සටහන තමයි අපි මේ ඔබ වෙත ගෙන එන්නේ. ඔහුගෙන මෙහෙම අකුරු කරන්න හිතුණා. ජීවිතේ ඕනතරම් මම තාත්තව ටීවී එකේ දැකලා තියෙනවා. ඕනතරම් තාත්තා සින්දු කියන හැටි මම බලාගෙන ඉඳලා තියෙනවා. තාත්තගේ අතේ එලිලා ගිහින් සංගීත ප්‍රසංග සෑහෙන ගොඩක් මම බලලා තියෙනවා. ඒත් අද ඒ කවරදාටත් වඩා ඔහු ගැන ආනම්බරයක් දෙනුණා. හැමදාම වගේ ස්ටේජ් එකක ගිටාර එකක් එල්ලගෙන සින්දු කියන තාත්තව දැකපු මට එකම හේනයක් තිබුණා එයාගේ ගැන. ඒ තමයි ක්ලැසිකල් විදියට ඉගෙනගෙන තාත්තා ඉඳගෙන සින්දු කියන හැටි ටීවී එක ඉස්සරහා ඉඳගෙන රසවිඳින්මින් බලන එක. ඉතින් අදේ ආසාව ඔහු සම්පූර්ණ කරලා ඉවරයි. මුතුකුමාරණ කියන එක බ්‍රෑන්ඩ් එකක් කරලා ඉවරයි. සුදු අරලියා මලාපේ වත්කමක් කරලා ඉවරයි. මම මේ අවුරුදු 21ට දැකලා තියෙනවා. තාත්තලේක වචනයක් කතා කරන්න බය ළමයිව ඕන තරම්. ඒත් මං ආඩම්බරෙන් කියනවා මගේ ජීවිතේ මගේ හොඳම යාළුවා තමයි මගේ තාත්තා. මම ආසම තාමත් තාත්තගේ අතේ එලිලා ඇවිදින්න, තාත්තගේ ළඟද කොට්ටයක් දාගෙන නිදියන්න. මං මෙච්චර ලොකු වෙලත් මම තාමත් හරිම ආසයි ඒවට. මගේ තාත්තගෙන් මට ඉල්ලන්න ලොකු ලොකු දේවල් නැහැ. මොකද දෙන්න පුළුවන් හැම දෙයක්ම එයා මට පුළුවන් උපරිමයෙන් දීපු කෙනෙක්. ඊටත් වඩා තාත්තා කියන බැම්මටත් එහා ගියපු හොඳම හොඳ යාළුවෙක්. ඉතින් අද හිතේ තියෙන සතුට මට කියා ගන්න තේරුමක් නැහැ. වැඩසටහන ඉවර වෙද්දී මගේ ඇස්වලත් කඳුළු. මගේ තාත්තා මට හැමදාම වීරයෙක්. මිනිස්සු අතින් ඕනතරම් අතපසු වීම වෙනවා. ඒක මං අතිනුත් උනා, ඔහු අතිනුත් වෙන්නේ නැති. ඉතින් ඒ බැඳීම අදටත් එක වගේම ශක්තිමත්. මං ආඩම්බරෙන් කියන්නේ මම ඔහුගේ ලොකු දුව කියලා. ඊයේ අද විතරක් නෙවෙයි, හෙටත් ඒක එහෙමයි. මහා ලොකු කෝටිපතියෙක් නොවෙන්න ඇති. ඒත් ඔහු හරි ලස්සන හිතක් තියෙන මිනිස්සෙක්. හවසට මොනවා හරි කන ගමන් වට වෙලා ගිටාර එක ගහන ගමන් අපි ආසම සින්දු කියලා ජීවිතේ බෙදා ගන්න පුළුවන් තරම් හැඟීම් බර මිනිස්සෙක්. වෙන ළමයි තාත්තව රාජකාරි නිලැඳුමෙන් දැක්කට මම හැමදාම මගේ තාත්තව දැක්කේ ගිටාර එකක් දාගෙන මයික් එකකින් මිනිස්සු පිනවන කෙනෙක් විදියට. මගේ තාත්තා ස්ටේජ් නගිද්දී මිනිස්සු කෑ ගහලා පිළිගන්න හැටි, කොහෙ ගියත් ළඟට ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා යන හැටි, ඒ හැම දෙයකටම නිහතමානීව එකඟ වෙනවහු ජීවිතය ගැන මට සෑහෙන දේවල් ඉගෙනුවා. කාර්වල යන්න විතරක් නෙවෙයි, බස්වල යන්නත් විතරක් නෙවෙයි, බස් එකක් නැත්තම් පයින් හරි තමන්ගේ ගමන ඵලයන් කියලා ඔහු මට කියලා දුන්නා. ජීවිතේ සැප අසෙන් දුකත් මට උහුලන්න පුරුදු කරපු ඔහු මට ලැබුණු හරි අපූරු ගුරුවරයෙක්. කවදාවත් මම කටින් ඔහුට ආදරේ කියලා නැතුව ඇති. හැබැයි හැමදාම ඔහු මගේ ආදරේ ඇස්වලින් දකින්න ඇති. ඉතින් අවසරයි, තාමත් හිත ඇතුලේ පොදි කන හැඟීම් වචන වෙන්නේ නැහැ මට. මගේ පණ ටික සමානයි තාත්තාට. ඉතින් ආයෙමත් කියන්නම්, මගේ තාත්තා මට වීරයෙක්. Thank you.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.